තුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා බූස බන්දනාකාරයේ පසුව ජනිත් මදුසංකන හොත් පොඩි ලෙසි නැමැත්තා ජනපති සහ ආරක්ෂක ලේකම් ඇතුළු බන්දනාකාර නිලධාරීන් ඝාතනය කරන බවට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනවා ඊට අදාළ නඩු විභාගය ගාල්ල මහාධිකරණයේ පැවැත්වෙන අතර රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩි සහ එකම පවුලේ තිදෙනෙක් මෙන්ම තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොඩි ලෙස නැවැත්තාට චෝදනා එල්ල වී තිබෙනවා ඊට අමතරව මද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම සහ කප්පම් ලබා ගැනීම ජනිත් මදුසංකන හොත් පොඩි ලෙස නැවැත්තාට එල්ල වී ඇති තවත් චෝදනා කිහිපයක් එලෙස අපරාධ රැසක් සම්බන්ධ චෝදනා එල වී ඇති පොඩි ලෙස නැමැත්තා පිළිබඳව අටේ මෙහෙයුමින් අප සොයා බැලුවා ජනිත් මදුසංක හෙවත් පොඩි ලෙසි ඇයි මේ පුතාට පොඩි ලෙසි කියලා අන්වර්තන නාමයක් තියෙන්නේ මගේ මහත්තයා ඉන්න කාලේ මහත්තයා ගත්ත ත්‍රිවිල් එකක් 18 ත්‍රිවිල් එකක් ගත්ත ඒ වෙලාවේ මගේ මහත්තයා ත්‍රිවිල් එකේ සටහන් කරා පොඩි ලසිත් ලොකු ලසිත් කියලා මගේ ලොකු පුතාගේ නම ලසිත් ඊට පස්සේ දිගින් දිගටම මගේ පොඩි පුතාට යහළුවන් ආමන්ත්‍රණය කරා පොඩි ලසිත් කියලා ඒ පොඩි ලසිත් කියන නාමය තමයි ලැසි කියලා දාන්නේ මගේ පුතා ලැසි නෙවෙයි මගේ පොඩි පුතා පොඩි ලසිත් මට පොඩ්ඩක් පෞලි විස්තර කියන්න මමයි මගේ මහත්තයයි මගේ පුතාලා දෙන්නයි තමයි මගේ පවුල හොඳින් ජීවත් වුණා දහම් පාසල් ගියා එහෙම අපේ පවුල අපි හොඳින් ඉන කාලතරතුරේදී 2008 11 වෙනි මාසේ 9 වෙනිදා මමයි මගේ මහත්තයයි බයිසිකල් එකෙන් ගියා හික්කඩුවට ගිහින් එන්න ඒ ගිහින් එන අතරතුරේදී පෙරෑලියේ ස්මාරකයේ හරියදී මහත්තයා මායි යන බයිසිකල් එක ළඟට කිට්ටු කරලා කාර් එකක් අපිට වෙඩි තිබ්බා මම පාරේ එහාට මෙහාට විනාඩි 10ක් විතර කෑ ගහ දිව්වා එන්න අපි වරන් යන්න කිය නමුත් ඒ වෙලාවේ කිසිම කෙනෙක් අපි වරන් යන්න එතනට ආවේ නැහැ ඒ මගේ පොඩි පුතා එතනට ආවා මාවයි මගේ මහත්තයයි දෙන්නම ඒ වාහනේට දාගත්තා නෑ යා තාත්තගේ මුණ අත ගා යනවා මට වතුර පොවනවා තාත්තගේ මුණ අත ගන්න මට වතුර පොවනවා දවස් දෙකකට විතර පසුව මට දැනගන්න ලැබුණා මගේ මහත්තෙන් මිය ගිහිල්ලයි කියලා ඔපරේෂන් දෙකක් කරා මට අදරස් සාධාරණයක් නෑ පොඩි ලෙසියගේ අම්මයි තාත්තයි සමහර විට වරදක් කළා වෙන්නේ නැති නේද තවත් කෙනෙක් වෙඩි තියන්නේ නැත් අපිට හිතා ගන්න බෑ අපිට ඇයි එහෙම කරේ කියලා ඉස්සෙල්ලම පුතා හොයාගෙන පොලිසියෙන් ආවේ කවද්ද ටික දවසක් ගියාට පස්සේ මම පොලිසියෙන් ඇවිල්ලා පුතා හෙව්ව මං කොහොමද දන්නේ මම මේ මසනේපෙන් ඉන්නේ කියලා මං හෙව්වා ඇයිද කියලා මිනිමරුම සම්බන්ධ වෙයි කුවා ටික දවසකට පස්සේ ආරංචි වුණා මේ කවුද කියලා ඒ ඊට පස්සේ මේ කිව්වා මගේ මහත්තය නැති වුණේකට කිරිබත්තු යාගෙන කාපු එක්කෙනෙක් කියලා මැරිලා තියන්නේ කියලා පුතා ඇපතියලා ගෙදර ආවට පස්සේ පුතා කසාද වැන්දා අවුරුද්දක විතර කාලයක් මගේ ළඟ ජීවත් වෙනකොට තමයි පුතාට ආයිමත් මනෝත් මැන්ඩිස්ගේ ඒ ඝාතනය සම්බන්ධව පුතා අතරුඟට ගන්න ගෙදරට ආවේ ඊට පස්සේ පුතා අවුරුදු දෙකහමාරක් විතර බන්ධනාගාරේ හිටියා ඉන්දල ඊට පස්සේ පුතා ගෙදර ආවට පස්සේ මගේ පුතා තව මිනිමරමකට සොයනවා කියලා ආවා පුතා අරගෙන ගියා ඒ දාපු චෝදනාවට තමයි දැන් අවුරුදු 4ක් මගේ පුතා බන්ධනාගාරේ ඉන්නේ බන්ධනාගාරේ ඉඳගෙනත් විවිධ ජාවාරම් කරා කියලා චෝදනා එල්ල වෙනවා ඉතින් අම්ම කෙනෙක් විදිහට පුතාට ගිහින් කියන්න බැරිද පුතේ දඬුවම ක්‍රියාත්මක වනතුරු නිහඬව ඉන්න කියලා මම මගේ පුතා සුද්ධ කරන්නේ ඇත්තටම ටයිට් මගේ පුතාගේ අයිතිය තියෙන බන්ධනාගාර සතු ඒ වෙලාවේ මම කියනවා විතරයි පුතේ මෙන්න මේම දේවල් වෙනවා මේම දේවල් කියනවා මේවා කරන්න එපා කියලා නමුත් බන්ධනාගාරේනේ මගේ පුතා ඉන්නේ මගේ ළඟ නෙවෙයිනේ කොහොම වුණත් මේ විදිහට චෝදනා දරුවෙකුට එල්ල වෙනකොට අම්මට වග කියන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද මම මේවට වග කියන්න ඕන කියලා දරුවෝ යහමකට ගත්තේ නැහැ කියලා ඇත්තටම වග කියන්න ඕන ඇත්තටම අපි වග කියන්න ඕනේ යාගේ ජීවිතේට මමයි යාගේ තාත්තයි දෙන්නම මොකද අපිට එදා වෙඩි වැදුනේ නැත්තම් අපිට ඒ වගේ අවස්ථාවකට අපි මුණ දුන්නේ නැත්තම් අපේ දරුවා අද අපටත් අදටත් මගේ ළඟ ඉන්නවා මොකද යාගේ ජීවිතේට ඇත්තටම අපි වග කියන්න ඕන අපි නිසයි යාට මේ දේ වුනේ මගේ මහත්තයට නීතිය ක්‍රියාත්මක වුණා නම් මගේ පුතා මේ විදියට එන්නෙත් නෑ අද එල්ටීඩී දරුවන්ට පුනරුත්ථාපනය දුන්න වගේම මගේ පුතා මට දෙන්න මගේ පුතා වරදක් කරලා තියෙනවා නීතියට ඉදිරිපත් කරලා නීතියෙන් දඬුවම් ලබාලා දෙන්න මං ඒ ඉසනමා කරලා අටේ මෙහෙයුමා